ඇත්තම අපේ රටේ පිරිමිත් පව් ගෑනුත් පව්. ඒකට හේතුව තමයි දැන් ඇත්තම කොල්ලෙක්ට කියන්නේ ඇඟින්ම සපෝට් එකක් දෙනවනේ මේ ගෑනු ළමෙක් හොයාගන්න කියලා. විශේෂ උපතින්ම සමලිංගික ජීව විද්‍යාත්මකව සමලිංගිකයෙක් කරලා නැතිනම් හැම පිරිමි ළමයෙක්ටම හැම ගෑනු ළමයෙක්ටම උපතින්ම කියනවා කෙනෙක් හොයාගනින් කියලා. මොකද මනුෂ්‍ය වර්ගය පවතින එකත් ඒක නොවෙන්නේ ඇත්තටම සංස්කෘතිකම කාරණා නිසා. ඔය වැඩ අධිකකම් කාර්ය බහුලකම් පාඩම් කරා ඔය ඔක්කොම අස්සේ ඔය ඕනම ජීවිතයකට ලං වෙලා විනාඩි 10ක් ඇතුළට ගියොත් එහෙනම් ඕක ඇතුළේ ගොඩාක් ලිංගික අවශ්‍යතාවයන් ඉෂ්ට කරගන්න බැරුව වද විඳපුවේ. ඒ වෙනුවෙන් එක එක විකෘති උත්සාහයන් දරපුවේ. ඔය විකෘති කියන්නත් බෑ. මහා විශාල ජංජාලයක්. ඉතින් ඒකට හේතුව ඇත්තරම මේ සංස්කෘතික පසුගාමීත්වය. දැනුවත් රාජ්‍ය මගින් සහ විවිධ ආයතන මගින් නඩත්තු කරන පසුගාමීත්වය. දැන් ඒක මම අර ඔයාට ගමන මුලින් කිව්වේ මේ අර මිශ්‍ර පාසල් නැති ප්‍රශ්නේ. ඔව් ඔව් ඔව්. මිශ්‍ර පාසල් නැතිවීම එක සාධකයක් ඒක. ගෑනු ළමයින්ට බය කරනවා පිරිමි අය. පිරිමි ළමයින්ට බය කරනවා ගෑනු ළමයි. ගෑනු අය. ඒක පොදු සාධකයක් නෙමෙයි ඒකත් අමතර කාරණා. ඊට පස්සේ ඉතින් ඒ නිසා ඒ වගේ දැන් ලිංගික ස්වභාවයන් ගැන. දැන් මම හොඳටම දන්න දේ තමයි අපි 8 10 12 15 දින් දිත් ඊ ලිංගික ක්‍රියාකාරකම් පිළිබඳව අපි තුල හදලා තියෙන්නේ වැරදිකාරී හැඟීමක් නේ. දැන් මම කියන්නේ අවුරුදු 18ට කලින් 2022 වෙනකොට වුණත් අපි තුල හදන්නේ මේ ඇඟ ගැන බයක්. නෝ. විශාල බයක්. ඔන්න හැම කෙනාට දැන් මේ channel එකේ කතා කරන්න බැරුණාට ගොඩාක්ම කතා කරන්න පුළුවන්. ඔව්. ඒ නිසා අපිට ඇඟ ගැන උගන්වන්නේ නේ. ඇඟ ගැන උගන්වන්නේ. ඒ නිසා ඇඟ ගැන ඉගෙන ගන්න අපි ඊට පස්සේ එක්කෝ අර ඇඟ විකිනීම මරමුණු කරගත්තු චිත්‍රපටි නිල් චිත්‍රපටියෙන් හරි නැත්නම් ඒ වගේ අපි අර කුණුහරුප පත්‍ර කියලා කියන ඒවා. ඒවයි මනුෂ්‍යත්වයේ සම්පූර්ණ මනුෂ්‍යයාගේ ආදරය ලිංගික වමනාව සම්පූර්ණයෙන්ම ලිංගික කටයුත්තක් බවට පමණක්ම සීමා කරනවා. ඉතින් ඒ නිසා අපිට කාන්තාව ගැන දැන් පිරිමි පැත්තෙන් නම් කතා කරන්නේ ගෑල් ළමයෙක්ගෙන් අහන්න බයයි. ගෑල් ළමයෙක් තේරුම් ගන්න බයයි. හරි. ඊට පස්සේ දැන් ඒ අය දක්වන ප්‍රතිචාරේ බයද? එතකොට ඒක විසින් ඇත්තටම මේ තමන්ගේ පැත්තේ යමු වෙන්නේ. ඊට පස්සේ ගෙදරි. ගෙදරනොත් දැන් බස්සනවානේ අර ඔරු පාරු ටිකක් ඔළුවට. ඔරු තේනන පාරු තේනන ඕන ජාතිය තේනන කුලේ තේනන ඕන එහෙම. එතකොට මේ දෙකම එකතු වුණාට පස්සේ වහලෙක්ම වෙනවා. ඇත්තටම ඒ නිසා තමයි දැන් තමයි මේ නිදහස් සමාජයක් දැන් මේ නිදහස් කියලා කියන්නේ නිදහස ඇවිදින්න පුළුවන් ඊට පස්සේ Facebook මොනවාද Twitter SMS මහා ගොඩක් උත් තියෙනවා හම්බෙන තන අවස්ථාත් පරි ටියුෂන් යනවා කෝස් වලට යනවා ජොබ් වලට යනවා ඒ ඔක්කොම තියෙද්දි නැත්නම් වීඩියෝ කෝල් එකක් හරි ගන්න පුළුවන් ඔව් ඔක්කොම තියෙනවා ඔක්කොම තියෙද්දි මේ තරම් ප්‍රමාණයකට මේ වෙලා තිනෝ ඇත්තම මොකද ලංකාවේ තර ප්‍රශ්නකුත් නෙමෙයි ඔව් අද ලෝක ලොකුම කම්පැනි තියෙනවා ඔය මීටින් වලට මේ මොනවාද දෙගොල්ල මොන ගස්සා ඒක නිසා මේ ඒක දැනුවත් සංස්කෘතික පසුගාමීත්වයක් ලිංගික අධ්‍යාපනය නැතිකම විසින් තමයි මේ ඒ අවුලට ප්‍රධාන වශයෙන් බලන්නේ නැත්තම් ඉතාම හුදකලා පුද්ගලෙක් ඉන්න පුළුවන් එහෙම අවස්ථාවක් නැති මම කියන්නේ ඒක නැති අය ඉන්න බැරි බෑයි කියලා පොදු ස්වභාවය ඕකයි ඉතින් මම ඒක කිව්වේ මේ පව් කියලන් අවුරුදු සමාන කසාද බඳනකම්ම කිසිම ලිංගික අධ්‍යක්ෂයක් නැති තරුණ අය තමයි අපේ රටේ වැඩිපුර ඉන්නේ ඇත්තටම මේක අපරාධයක් අපරාධයක් ඒ මම ඒ හැබැයි මේකට උත්තරේ වෙන්නේ නිසා අවුරුදු 16 ඕලවල් පන්තියේදී ඒක කරන්න යන එක නෙමෙයි මොකද අපේ රටේ එකට රැකවරණයක් නේ පිළිගැනීමක් සහ ඒක මහා කරදරයක් කරලා තිනු දැන් ගැප් ගත්ත ගෑනු දරුවන් පාසල් යෑම යුරෝපේ කරදරයක් සමාජ ප්‍රශ්නයක් අපේ රටේ ඒ තත්ත්වෙ ගණන් ගන්න ඕනෙත් නේ ඒ නිසා මෙන්න මේ ඇත්තටම පුදුම අවුලකට අපි පත්ලා තියෙන්නේ අපේ රටේ ජනතාව එක පැත්තකින් සංස්කෘතික පසුගාමීත්වය විසින් අපිව පීඩාවට ලක් කරනවා ඒක කඩන්න ගියාට පස්සේ අර බ්ලූ ෆිල්ම් ඉන්ඩස්ට්‍රිය නියෝජනය කරන ඒ කම්පැනි වලින් අපි අනිත් පැත්තටදී. ඉතින් ඒක තමයි ඒ ඔන්න ඔය දෙක මැද්දේ අපේ රටේ තරුණ තරුණියන්ට ඇත්තම මේ අවස්ථාව ලැබෙන්නේ ඇත්තම මේ නිසා අපි හිතනවා අපේ රටේ ජනමාධ්‍ය වලින් වුණත් ජනමාධ්‍ය සහ අධ්‍යාපන පැත්තෙන් මේක සම්බන්ධව යම් කිසි විද්‍යාත්මක සහ සංස්කෘතිකම අවබෝධයක් තරුණ තරුණියන්ට ලබා දෙන්නොත් නැත්නම් ඒගොල්ලෝ මේක කොහොම හරි පිට කරනවා. ඒගොල්ලෝ පිට කරන විදිය ඒගොල්ලන්ට හොඳ නැහැ. ඒගොල්ලන්ට කුතුහලයනේ තියෙන්නේ. ඒක කුතුහලයෙන් විවිධාකාර වැරදි තැන් වලට තල්ලු වෙනවා. වැරදි කියලා කියන්නේ ජීවිතයට සහ අනේ කාට හානි කරනවා.